ඒ දවස්වල රාජාංගනේ නිතර දකින්න ලැබුණු වගාවක් තමයි වැටකුළු වගාව. නමුත් අද වෙනකොට ගොවීන් රාශියක් වගාවන් වලින් ඈත් වෙලා ඉන්නේ. ඒට හේතුව තමයි මේ රසායන ද්‍රව්‍ය ගෙන්වීම නතර කිරීම. රසායනික පොහොර සහ කෘමිනාශක වල්නාශක දිලීරනාශක. මේවා නැතුව මේ මැලේසියෙන් බීජ වගා කරන්න අමාරුයි. 100% කාබනිකව මේ මැලේසියෙන් බීජ වගා කරන්න බෑ. ඒ තත්ත්වයේ එසේ තිබුණත් අමාරුවෙන් වැටකුළු වගාව පවත්වාගෙන යන ගොවි මහත්තයෙක් මුණ ගැහෙන්නයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි රාජංගනේ වම්මිවුර යායේ තුන පොන්චිසෝලේ කියන ප්‍රදේශයේ නිමල් මහත්මයා. මේ වැටකුළු වගාවකට යමුනේ මේ පළවෙනි වතාවද නැත්නම් ඔබතුමා මේට කලින් හදලා තියෙනවද? මේ මං සාමාන්‍ය මේ වගාව අවුරුදු 10ක් 12ක් තිස්සේ මේ හැම වගාවම කරලා තියෙනවා. මේකේ මේ ඉස්සලා දාලා තිබ්බේ පතෝල මේ මැස්සේ ඉනි 500ක් තියෙනවා. දැන් මේ දේනු වලට මේ වැටකුළු වගාව තමයි මම මේ හරි ගසලා තියෙන්නේ. ඔව්. එතකොට මේ වැටකුළු දැන් මේ දෙවෙනි වගාවද මේ දාලා තියෙන්නේ? පතෝල කලින් මේක දාලා තිබිලා. ඔව් දෙවෙනි වගාව තමයි දාලා තියෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් මේ පත වැටකුළු වගාව කරලා සාමාන්‍යයෙන් මේ පාච්චි දාන තැනදල පොඩි හැඳින්වීමක් කරන්නේ. මේක මෙහෙමයි. අපි දැන් ඉස්සලා මේක පතෝල වලට තමයි හදලා තිබ්බේ. මොකද දුරින් තමයි මම දාලා තියෙන්නේ පොල්ඩ. මොකද පතෝල කියන දේ ටිකක් ගෝල වගේ වැහෙනවා. අපිට සාමාන්‍ය දුර ශේස්ත්‍රයේ දුර සකස ගන්නවා කියන්නේ ඵලයේ ඉතාම නිරෝගී අද කරල් නැහැ. මේ ගොඩක් දුරට මේ කෙලින් ඍජුව තිබෙනවා. ඉතින් මේ දැන් මේක මේ දෙවෙනි වගාවට තමයි මේ වැටකුළු මම සකසලා තියෙන්නේ. පළවෙනිම මේ දෙවෙනි වගාවට යද්දි අනිවාර්යයෙන්ම දවස් 20ක් විතර වල කපලා කාබනික පොහොර ටිකක් දාලා TSP කීපෙකුත් දාලා මේ දවස් 15ක් 20ක් තියන්න ඕනේ. මොකද මේ අර දෙවෙනි වගාව නිසා අර වයි බැක්ටීරියා අර මේ තියෙන්න පුළුවන්. ඒක විනාශ වීම තමයි ඔය ඩොලමයිට් සල්ෆේට් දාන්න ඕනේ. මොකද දෙවෙනි වගාවට යද්දි. ඔව් ඔව් ඔව්. කලින් ඔතනම හිටවලා තිබුණේ. මෙතරම තමයි හිටවලා තිබ්බේ. ඉස්සලාම පස අවුස්සලා වල අවුවට නිරාවරණය වෙන දවස් 14. පස්සේ TSP කාබනික දාලා ආය දවස් සතියක් විතර තියලා තමයි මේ ශේස්ත්‍රය යට ඉන්නවලු. ඔව් මේක සමහරට දුර පේනවා ඇති. මොකද මේක පතවල වලට හදපු මැස්සක් නිසා. එතකොට සාමාන්‍ය මේ මුලින්ම මේව හාලාද මේ කාණු දාගත්ත කොහොමද කරන්නේ? නෑ මේක නම් මම මේ ශේස්ත්‍රේ හදලා දෙන්නේ මේක මේ කුඹුරු ඉහින මේ වගල් කුඹරක. ඔව්. ඔබට පේනවා ඇති මේකේ පොඩි උදැල්ලෙන් කාණු දාලා තියෙනවා. මොකද හැවෙ නෑ මේ වෙල් වල කාපුවාම අර මේ එරණ ගතියත් එක්කලා මේ පස බුරුල් වීම තියෙනවා. දැන් මේ ස්තරේ මේ සාමාන්‍යයෙන් අර ගොඩ කුඹරකට වාගේ හිටින්න තමයි මේ පොලොව චුට්ටක් අද ගතිය තියෙන්නේ. නමුත් අපි වල මේ පැලේ ඉඳන්න කලින් අර වල වටේ සාමාන්‍ය ප්‍රමාණයක් පස් පුරුල් කරනවා. පුරුල් කරාට පස්සේ ඒකට මේ අර මුල අද ගන්න තමයි අපි ඒක පුරුල් කරන්නේ. ඊට පස්සේ මුල දුවන්න ගත්තාන් පස්සේ දුවනවා. මොකද මේක වගල් කුඹරක් නිසා තමයි අපි අහන්නේ නැත්තේ මේව. ඔව් ඇවොත් මේ වැස්සක් ගිය හැටි සමහරට නරක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ශේස්ත්‍රයේ පොළොවේ හැටියට තමයි අපි මේ වගාව ගෙනියන්නේ. ඔව් මේකේ පාති කියන්නේ දැන් මේ පෙළවල් දෙකකට තමයි හදලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අඩි 9ක් විතර වායය තියෙනවා. මොකද මේ ඉන්නේ ඉඳලා අඩි එකහමාර එකහමාර දෙපැත්තට තියෙනවා. අඩි 4 වායය තමයි අපි මේ සාමාන්‍ය වැටකුළු හදන්න යොදන්නේ. මේකේ අඩි 5ක් විතර තියෙනවා. ඔව් ඔව්. එතකොට මේ සාමාන්‍ය ඉන්නේ ඉන්නේ දෙකක් අතර පළ පළ දෙන මේ හැම ඉන්නේ කරම පළ දෙකක් තියෙනවා. පළ දෙකක් යවලා තියෙන එකද? ඔව්. ඒ කියන්නේ අර දුර වැඩි. මේ ඔබට පේනවාද මේක තව මේ ඔය පළවෙනි කියන්නේ පළවෙනි මුර වාගේ තමයි ඔබට තව මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔව් මේ අර අඩු බවක් පේන්නේ මේ දුර වැඩි නිසා. ඔව් මොකද මැස්ස අලුතෙන් මොකද හරි ගස්සන්න බෑ මේ පතවල වල හදපු නිසා. ඔව් තව මේකත් ඉවරලා තව ආයි පතවල එකකට යන්න පුළුවන්. ඔව් ශක්තිමත්ව මේක හදලා තියෙනවා. ඔව් එතකොට කොහොමද මේ සාමාන්‍ය මේ ටික හදාගත්තේ? මේ ඉනි කොහමද ගත්තේ ඔයා? ඉනි සාමාන්‍ය මේ ඉන්නම් මම මේ ඒ වෙලාව නම් රුපියල් 50කට විතර තමයි මේ පිල්ලින්නක් අරගෙන තියෙන්නේ. ඔව්. ඒතර මේ ලණු එහෙම කොහමද? ලණු සාමාන්‍යයෙන් ඉනි 500කට ලණු කිලෝ 55ක් 60ක් අතර යනවා. දැන් මේවත් මේ අර මේ වියලා තියෙන්නේ මේ ඔව් අඩියක් මේ ඔබට බානවා ඇති මේ ප්‍රමාණය සාමාන්‍ය වර්ග අඩියකට පොඩ්ඩක් වැඩි තියෙනවා. මොකද මේ පතවල වාගේ දේවල් වල වැල දුවන නිසා ඒ වගේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා ඒක වියපුවාම මේ මොකද ගොඩාක් මලං වෙච්චාම අර මේ කරල් පාත් වෙන්නේ නැහැ. ඔව් කරල් රැඳෙනවා වැඩි. ඔව් මේක අර සාර්ථක පල නෙලා ගන්න පුළුවන්. චූට්ටක් දුරභාවේ රකගෙන ගියපම තමයි ඵලය නිරෝගී. එතකොට හොඳ මිලක් තියෙනවා. ඵලදායක ක්වලිටි තියෙනවා.
ඔව් දැක්කාම ඕන කෙනෙක් ඒක මේ ගන්නවා ඔව් දැක්කෝ බර දැන් ඔබතුමා කලින් සඳහන් කරා මේ වලක කලින් වගාවක් තිබිච්ච එකේ කොහොමද මේ පතවල මේ වැටකුළුයට හිටව ගන්න කියලා ඊට පස්සේ හිටවගෙන සාමාන්‍ය පැල උඩට ආවට පස්සේ කොහොමද ඒවා පවත්වාගෙන යන්නේ මේ පවත්වාගෙන කියන්නේ ඔබට පේනවාද දැන් මේ අදිර මේ එකම මැස්සේ අදිර දෙහිකට වාගේ අපි කඩාගෙන යන්නේ මොකද මේකේ පළාවේ පළේ වෙනත් එක්කම මේකේ පළේ හට ගන්නවා මේ ඉන්නකොට අනිවාර්යයෙන් මේ රෑන් හැම වලක්ම කපන්න ඕනේ මව්වල් දෙක තවා මැස්සට අරින්න ඕනේ ඔව් ඊට පස්සේ මොකද මේ නැත්තම් අර පොහොර දානවා ටක් ගාලා මේ රෑන් වල අදින නිසා මේකේ ඉක්ම වේගවත්කාරී ඊට පස්සේ එන්නේ සලු පළ මේ නිරෝගීව මේ කොහොම හරි මැස්සට අර ගන්න ඕනේ මේ මව්වල් දෙක अवश्य गुड़ा गोव्य मपना वाते हेमद उरागन अभी अभी दिवाले मुखद गहे वरदने साक निरुमा पात्र ඒ පත්‍ර හරහා තමයි ඒ අර ලෙඩ රෝග වලට වරුත් දෙමේ හැකියාව දෙන්නේ. ඒ ඒකයි මම මේ පත්‍ර කපන්නද. පත්‍ර කපුවාම මේ එතකොට මේ කැපුවත් එහෙම මේ මුල මේ පෑදෙනවා වැඩි. යම්කිසි තද වර්ෂාවක් වුණත් ඒකට මුලට හානි වෙනවා. ඒ වගේ එතකොට පොඩි මේ වල් වර්ග වැවෙන්නේ නැහැ මොකද අර පත්‍ර වල වැහිලා තියෙන නිසා. ඔව් ඒකේ ඒ ගහේ ආරක්ෂාව තියෙන්නේ මේ පත්‍ර කොළවල. මේ කොටසට කොච්චරක් විතර වයසයිද මේ දවස් 25ක් විතර කිට් වෙලා තියෙනවා. තව මේ දැන් ඔබට දකින්නත් දැන් මේ මල් එන්නේ මේ මෙයා දවස් 45 මේක මැලේසියෙන් එක. මැලේසියෙන් එක. ඔව් නාග FK. නාග ඔව් මේ ඒත් අපිට හරි ඉස්සර ගත්තු බීජය දැන් තියෙන බීජ වල 50 ක් අඩු. අපි දැන් ඉස්සරම වගා කරව 50 ක් අඩු වෙලා. දැන් මේක සම්පූර්ණයෙන් බාගට බාගයක් අඩු වෙලා අපිට මේ බීජ ගැන අපිට තාම තක්සේරුවක් කරන්න බෑ. ඒවා ටින් සීල් තිබ්බට මේ මොකද මේ අර වෙනදා වාගේ ඒකේ පළදාව අඩුයි. ඔව් මේ වගාවට පොහොර එහෙම යොදන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මුලින්ම පළවෙනි වතාවට අර පළවෙනි වතාවට මේ පළවෙනි වතාවට මංගිවැර TSP2 කාබනික ටිකක් දානවා අපි. ඊට සතියේ පස්සේ හදනවා කියලා මම මේ හැඳින්නවා. ඊට පස්සේ අපි මේ පැලේ සාමාන්‍යයෙන් ඉන්නේ මේ මැද හරියක් වාගේ මේ තියෙන්නේ. එතකොට මේ අපි දෙවෙනි මුරේ යොදන්න ඕනේ. මේ TSP පොඩ්ඩකුයි මේ MOP යූරියා පොඩ්ඩකුයි. යූරියාද මො කොළ කොට වෙන නෑ එහෙම දැන් මෙහෙම යූරියා ගහට මේ ඕන අවශ්‍ය උරා ගැනීම මේ සාකයට මෙච්චරයි ඕනයි කියලා දැන් අපි අත්දැකීමෙන් දන්නවා. මේකට මේ යූරියා මේක වැඩි දාලත් බෑ අඩුව දාලත් බෑ. අපි සාකේ දැක්කම හඳුර ගන්නවා මේකට යූරියා යම්කිසි ප්‍රමාණයක් ඕනයි කියලා. ඒ අනුව තමයි අපි යොදන්නේ. නැතුව මේ අර කියන්නේ හැම දෙයකටම නිර්දේශය තිබ්බට නිර්දේශය යොදන්න බෑ. මොකද මේ ඵලයේ සාකේ වැඩිමත් එක්කලා තමයි අපි මේ ඒකට සාර්ථක වෙන්නේ. ඔව් ඒක අඩු වැඩිද කියලා කියන්න බෑ. ඒක වැඩිම අනුව තමයි අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට දැන් පළවෙනි මුරේ එහෙම දාලා දෙවෙනි මුරේ දවස් 15 වෙනද දාන්න ඕන. ඔව් සද්ද දෙකෙන් වාගේ මේ ඉන්නේ මැද හරියක් විතර යද්දි දාන්න ඕන. ඔව් ඊළඟට තුන්වෙනි මුරේ පළේ ආවට පස්සේ ඒකත් අර ගහේ වැඩිමත් එක්කලා තමයි අපි යොදා ගන්න. ඔව් ඔව් දැන් මේකට මේ ජීවතාවක් විතර යොදලා තියනවා. දැන් මේකට අපි දෙවතාවක් යොදලා තියෙනවා. මේ ඊයේ පෙරදා පොහොර මුරේ මේ දැන් දවස් 3යි දාලා තුන්වෙනි එක. ඔබලා දැන් බලා ගන්න පුළුවන් දැන් පළ එකෙන් දෙක වැටලා තියෙනවා. මේ එදා තුන්වෙනි මුරේ දාලා තියෙනවා. සමහරට ඒ මුරෙන් ඇති වෙයි කියලා මගේ සාමාන්‍ය දැනීම කියන්නේ මේ අපි වගා කරපු හැටියට. මේ වගාවේ මේ කොච්චර කාලයක් කියන්නේ අස්සන. සාමාන්‍ය මේවා මේ මැලේසියෙන් කියන දවස් 45 ඉඳලා මල් තියෙනවා. සාමාන්‍ය මාසයක් විතර යද්දි මේකේ ඵලයේ අවසන් වෙනවා. ඒතකොට වාර 5 මාසයක්ද? ඔව් ඵල හට ගත්තා පස්සේ මාසයක් විතර. ගමල් මාත්‍යා දැන් මේ වගාවට තියෙන ප්‍රධානම හානිය තමයි ඉල්මැස්ස ගහන්නේ නේද? ඔව්. ඒකට ඔබතුමා ඉල්මැ මේ පොලිතින් කවර දාන එක කොහොමද ඒක තවත් මේ දැන් අද දැන් හැම දෙයක්ම මිලයි. ඇත්තටම තෙල් ගහන්න බැරි තත්ත්වයක් තියෙනවා. තෙල් අපි රුපියල් 3400 ගත්ත දේ අද රුපියල් 4500යි. අද ගොවිතැන අතාරින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ අර අපි ඉතින් ගෙදර ජීවත් වෙන්න ඕන හින්දා මේ කරගෙන යනකොට කුලිය වැඩි වෙලා තියෙනවා, තෙල් වැඩි වෙලා තියෙනවා. පොර අනික දැන් ඉස්සර ගහපු තෙල් වල ඒ මේ කොහොමත් ඒ ප්‍රමිතිය නැහැ. ඒ කෙමිකල් ගතිය නැහැ. ඒවා පරිහරණය කරගෙන ගොන්නේ නැහැ. ඒවා මේ
කඩ මිනිස්සු ඒවා දැන් මේ මේ ඒව ඇත්තටම හොයා බලනවා කියන කඩුවේ සාමාන්‍ය මාධ්‍යයේ විතරයි මේ හැමදේම වෙන්නේ. නමුත් මේක ගොවිතැන් කරන මිනිස්සු තමයි මේක හරියටම අවබෝධය ගන්න. ඇත්තටම මේ මේ මම මේ මේ දැන් මේකේ මම මේ ඉල්මස්සර කියලා තෙල් ගහන්නේ නැහැ, කූඩා ගේන්නේ නැහැ. මොකද මේ ඒවා ගන්න සල්ලි නැහැ ඇත්තටම. ඒ හින්දා මේ දැන් තියෙන ඵලය රක ගන්න මේ පොලිතින් එකක් දාලා ඔය ගෙදර ජීවත් වෙන්න ඕන විදිහට මේ හරි ගසගෙන තමයි යන්නේ. ඔව් මොකද මේ වැඩි වේදමත් දැරලා මේ දැන් තියෙන දැන් ඇත්තටම මේක වෙළඳ පොළට ගෙනියන්න බෑ ඩීසල් ඒ තරම් මිල. ඒ හැමදේම ගොවියකෙන් තමයි අල්ලගන්නේ. හැම ගොවියෙක්ගේම මොකද ඩීසල් ප්‍රශ්නේ අල්ලගන්නේ ගොවියකේ. මේ මාකට් එකේ ගියත් ඒ ඒ හැමලා වාසිය මේ අල්ලගන්නේ ගොවියකේ. ඒක සිල්ලර වෙළඳ අල්ලගන්නේ ගොවියකේ. ඒගොල්ල හැමදේම කියන්නේ මේ මේ ඉන්ධන වලට තමයි. එතකොට මේ ඒ නිෂ්පාදනය කරන තැන තමයි මේ ඒ හැම දෙයක්ම හිර වෙන්නේ. ඒකේ මොකද අපි සාමාන්‍ය වෙළඳ පොලේ වැටකුළු මිල රුපියල් 300 යනවා කියන සිල්ලර. ඒනොට අපිට රුපියල් 150 විතර වයි තමයි වැටෙන්නේ. දැන් වෙනදා ඔහොම එකක් තිබ්බනේ. ඔව් ලොකු ලාභයක් ගන්න ඇත්තටම මේක ප්‍රවාහණයේදී යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම දැන් වෙළඳ වුණත් කාගෙන් වුණත් අල්ලන්නේ නිෂ්පාදකයා. ඒ නිෂ්පාදනයේ හරහා තමයි මේ හැම දෙයක් වෙන්නේ. මේ වගාව කෝව වෙන දේවල් හෝ වේවා දැන් අපිට දැන් වගාවත් දැන් අතරම වගාව අතරින් වෙලා තියෙන අපිට ලාභයක් නැහැ. ඔව් ඒ කියන්නේ දැන් මේ 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 පොලිතින් කෙලෙක රුපියල් 850ක් තියෙනවා. පොලිතින් කෙලෙක එක. කිලෝ එකක් 850ක්. ඔව් එතකොට දැන් අපි මේ කෝඩයක් ගෙනල්ලා මේ දැන් මේකට මම කෘමිනාශක ගහලම නැහැ. ඔව් ඒ කියන්නේ දැන් මට නොගහ ඒක යම් කිසි එකක් එන එක තමයි මට මං ලාභය කියන්නේ. මොකද කෘමිනාශක බෝතලයක් ගන්න බෑ රුපියල් 6000යි. පොර කිලෝ එකක් ගන්න බෑ රුපියල් 800යි 900යි. දැන් ওই මොන කතන්දරේ කිව්වත් මේ ගොවියාට තමා මේ ගොඩාක් පහර වැදිලා තියෙන්නේ. ඇත්තම කියන්නේ මේවා ඇත්තම මේවා කෘෂිකාර්ම රටවල්. මේවා මේ එදා ඉඳලම මේවා මේ අපේ ලංකාවේ හඳුන්වන පෙරදිග මුදල් ධාන්‍යාගාර කියලා. නමුත් මේක හාත්පසින් වෙනස් කරලා තියෙන්නේ. මේ ඉන්න පාලක සම්පූර්ණයෙන් මේක වෙනස් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ වාසි හන්දා. මේ පොඩි ගොය පොඩි මිනිහකින් තමයි මේ හැමදේම ඒගොල්ලෝ භුක්ති විඳින්නේ මේ පොඩි මිනිහයන් ගන්න ලාභය තමයි. ඇත්තටම මේ ඒ වුණාට මේවා කෘෂිකාර්ම නිෂ්පාදන රටවල් වලට මේ කිසිම මේ සහනයක් සහයෝගයක් නැහැ. ඇත්තටම මේවා මේ මේවා පිටරට අරින්න ඕන මේ දේවල්. මේවා ඇයි මේ මේ සාමාන්‍ය සමාගම් හරහා හරි මොනවා හරි මේ මේ ඇත්තටම මේව කවුරු හරි දකිනවා නම් මේවට ඒවට තමයි මුල් තැන දෙන්න ඕනේ. ඒ කියන්නේ කුෂි කර්මාන හදලා හරි මේ හදලා හරි යම්කිසි ගොවි පිරිසක් දිරිමත් කළා මේවා ඉම්පෝට් කරන්න පිටරට වල අරින්න ඕන මේවා. හරි ඒ තරම් දක්ෂ ගොවි ඉන්නවා අපේ ලංකාවේ. නමුත් ඒ තැනට දෙන්නේ නැහැ. එක්ක මොනවා හරි ව්‍යාපෘතියක් එනවා, එක්ක ඇට ටිකක් දෙනවා, එක්ක ගෙවත්තේ හදාගන්න කියලා. ඒවා තනිකර පිස්සු වැඩ. ඒව ඇවිල්ලා නිකන් අර අවස්ථාවට දාන ඒවා. අර තනේ හැටි නැනේ ගහනවා කියන්නේ. ආ ඒක තමයි පැහැදිලි කතාව. ඔය මැති අඳුර කියනවා මේ ඇට ටිකක් දුන්නා, අර කරනවා, මිරිස් වර්ගයක් දුන්නා. ඒකේ වචනෙට විතරයි, සතියෙට විතරයි. නමුත් අපේ මනුස්සෙන්න කියන දේ අමතක වෙනවා කියන එක සාමාන්‍යයෙන් සතිය හැමාර දෙයක් තියෙන්නේ. දැන් මුලදී ඔබතුමා දකින්න ඇති මේ මේ ඇට ටිකක් දෙනවා, පැල ටිකක් දෙනවා, අරව බෙදනවා, මෙව බෙදනවා. මොකද ඒ ටික කරලා එතනින් ඉවර වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ ගොවියා කියන ගොවියා තියෙන මිනිහා ඇත්තෙම ඒ රක්ෂාව එයාගේ ගොවියානේ. ඉංජිනේරුවක් රක්ෂාව ඉංජිනේරුවක් රක්ෂාව. එහෙනම් මේ ගොවියා කියන්නේ රක්ෂාකාරී. එහෙනම් ඒ රක්ෂාවට ඇත්තටම මෙයා කුෂිකර්ම රටවල ප්‍රමුඛත්වය දෙන්න ඕන. දැන් මේගොල්ලෝ කියන ඩොලර් නැහැ කියලා. ඩොලර් එන්නේදී මේවා ඉම්පෝට් කරා නම් නිකම් ඩොලර් එනවා. නමුත් ඒවට කැමති නැහැ. මොකද පිටරටින් එන එක සාක්කුවට දාගන්න කලේසි. ඒක තමයි ඇත්ත කතාව. මේ ඉතින් මේ මෙවා මේ ඇස්කම් ඇරියත් මේවා නොපරෙන ගානට තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මෙව්වා නැත්තම් මෙච්චර මේ පොළොව මේ දේවල් තියාගෙන ඔබතුමාට දකින්න ඇති පෞගේ කාලේ මේ මේ බීට් පිට රටින් මේ ඉන්දියාවෙන් ආවා. ඇයි අපේ රටේ හදන්න බැයිද? ලුණු ඉන්දියාවෙන් එනවා. මිරිස් එනවා. ඇයි මේවා මේ net එකක් දාලා දෙනවා. ඔය කොහේ හරි දෙපාර්තමේන්තුවල net 5ක් 6ක් එනවා. ඒක හිතුව තුන බෙදලා දීලා නිකායි. ඒක නියම තැනට යන්නේ නැහැ. නමුත් මේ හරිනම් මේ ගොවියත් එක්කම බැඳෙන කට්ටිය තමයි ඉන්නේ. මොකක් හරි මැතිවරණයක් ආපුවාම අරක දෙන්නම් මේක දෙන්නම් මතුරු තල් ටිකක් දෙනවා හරි මොනවා හරි දීලා කියලා. ඒක මුලින් එදෙව්වට නමුත් ඒක අර ඒක ඒ ටික කාලයකට විතරයි. ඒක අපේ මිනිස්සුන් අමතක වෙනවා කියන්නේ. ඇත්තම මේවා දැන් මේ ඩොලර් නෑ කියන්නේ බොරු. මේ පිස්සු තනි කර ඉන්නේ. ඩොලර් එන විදිය මේගොල්ලෝ දන්නවා කරන්නේ නෑ. අර පිටරටින් එන එකේ කොමිස් එක වැඩි නිසා තමයි මේගොල්ලෝ මේවට තැන දෙන්නත්. ඔව්. වැඩි කල් යන්නේ හාලු පිටරටින් දැන් ඔය ගේන්නේ. දැන් ඔබතුමාලා දන්නවා වී වගාව සම්බන්ධයෙන් කරුණු ටිකක් කියනවා නම් දැන් පිටරටින් හාල් වෙනවා. මොකද දැන් ගෝවියා දැන් අපි මේවා තියෙන රුපියල් 40,000 ගාව පොර. අපි කුඹුරු. දැන් මේ වී රුපියල් 120යි තියෙනවා. නමුත් අද අකර දෙකක් කහපන් රුපියල් 50,000යි. එතකොට මේ ගෝවියා හිඟා තන දත්තල අදලා දාලා තියෙන සම්පූර්ණ මේ පාලකේ. ඉතින් මේ ගොඩක් කියන ගියොත් අපිට තරහක් වෙනවා. ඉතින් ඔය ඒ මනුස්සේ මෝඩ 225 මෝඩයෝ නෙමෙයි. නියම කපරිම ජාතිය.
ඔය හිවල්ලු ටික ඇත්තටම ආයින් කරන්න ඕන. මුන්ට තේරෙන්නේ නැහැ ඒකයි වැඩේ. ඔය කතා කරන්න ගියොත් ගොඩක් දේවල් කියවෙනවා. ඒ නිසා මේ සමහරට මේ වීඩියෝක සමහරට හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නමුත් මේ ශේස්ත්‍රයක ඉඳලා මම කියන්නේ මේ මගේ වගාව. ඉතින් මේ යම් කිසි මේ ඔය පාලකයන්ට හරිය කිසිම දෙයක හිත දිනනවා නම් ඒකට සමා වෙන්න. මොකද එන ආවේගයටයි අපි මේ හැමදේම කියන්නේ. අය කියන්නේ දැන් කබලෙන් ලිපර වෙලා අපි තියෙන්නේ මේ ගොවිතැන් කරන්නේ අපි අපේ දරුවෝ මේ ඉස්කෝලේ හරිය අරගන්න ඕනි. මේකේ සාමාන්‍යයෙන් පොලිතින් උරයක් දාන්න සුදුසු කොයි කාලෙද කියලා කොහොමද තියෙන්නේ කියලා. කොයි සාමාන්‍යයෙන් මේ අඟල් 8ක් 10ක් විතර ඇදෙද්දී තමයි මේ පොලිතින් එක බස්ස ගන්නවා. මොකද මේ මේකට පොඩි කාලේ දැම්මොත් ඒ ඵලයට අවශ්‍ය අර ආලෝකයේ මොන වුණත් සාමාන්‍යයෙන් අර ඵලයක් හට ගන්නත් පරිසරයේ ගොඩක් දුරට වැදගත්. මේ වයසේදී සාමාන්‍ය දානවල තමයි ඒක සාර්ථක භාවය තියෙන්නේ. මේකටත් විදිනවා. මේ සුවඳර තමයි එන්නේ මැස්සා. ඔව්. නමුත් මේ ගොඩාක් දුරට මේ වගේ ඵල වල තමයි මේ විදින්නේ. මේ ඔබට බලා ගන්න පුළුවන් මෙතන මේ විදලා තියෙනවා. ඔය දාන්න බැරි ඉච්චා මේ තියෙන්නේ. ඔව්. මෙතන ඔය හානියක් තියෙනවා. ඔව්. සාමාන්‍ය මේ අඟල් 8ක් 10ක් අතරේ තමයි. මොකද මේ දැන් මේකට ගොඩාක් දුරට එනවා අඩුයි. ඔව්. එන්නේ නැහැ කියන්නේ නැහැ එනවා. නමුත් මේකට පොලිතින් එක දාපුවාම මෙතන මල මෙයලා අර ස්වභාවික කියන්නේ ස්වභාවිකයෙන් මේ ඵලයක් හඩ ගන්නවනේ. අපි දැන් පොලේ බබෙක් ඉකුදිච්චා ඊටට වඩන්න කියනවා අවුවට වඩන්න කියනවා. ඒක සාමාන්‍ය ඒ දේ ආවරණ සාමාන්‍ය මේ මේකට පුළුවන්. ඔව්. අඟල් 8ක් 10ක් ඇදෙද්දී සමා ඒක සාර්ථක භාවිත වෙනවා. ඒ ඔව්. එතකොට මේක තමයි නියම වයිස. දැන් හෙට දිහාට ආයේ මේකට අපි අති වැටෙනවා. දැන් මේක විදලා නැහැ තාම. මේ කරලා දෙබල විදලා නැහැ. අද හෙට මාරු කරන්න තියෙන එක මේකට දාන පොලිතින් එක. ඒවා කරලා මේ කඩලා වෙලඳපොළට ඉදිරිපත් කරන ඔය කොච්චර කාලයක් යනවා? මේකට සාමාන්‍ය දවස් 6ක් 7ක් ඇද්දි මේක මේ සාමාන්‍ය ඔය හොඳට මේ කරලා මේ කඩන මට්ටම එනවා. සතියක් විතර ඇද්දි මේක උඩරම සතිය. ඔව්. මේ ඉන්නේ ඉල්මස තමයි. ඔය ඇවිල්ලා ඉන්නේ. මම මේක කූරයක්වත් එල්ලත් නැහැ. මොකද මේ සතා දැන් මේ මූටම විද ගන්න බෑ. මේක මෝරලා තියෙන්නේ. ඌ කැරි කැරි ඉන්නවා. මම මේක අනික මේ ඉල්මයි කූරයක්වත් එල්ලත් නැහැ. කරලක් අපිට පැහිලා මේක දැන් හොඳයි කියේ වෙලඳ පොර ඉදිරිපත් කරන්න කියලා කොහොමද අපි තීරණය කරන්නේ? සාමාන්‍යයෙන් දැන් මේක ඔබතුමාට පේනවා ඇති. මේකේ පැහැබරේ තියෙනවා. සාමාන්‍යයෙන් බැලුමට නිකන් මේ දැන් මේක ඵලය මේ පැහැදිලිව පේනවා. මේක ගොඩක් මෝරපා මේක තද හයියයි. ඔව් සාමාන්‍යයෙන් වෙනවට දැන් මේ ඵලය හෙට නෙලා ගන්න පුළුවන්. ඔව් මේ තියෙන මේවා හෙට වෙලඳ පොරට අරින්න පුළුවන්. ඔව් මොකද මේ වැඩකුළු වාය දේවල් කියන්නේ මේ දවස් හතරේ මැලේසියෙන්නේ. මේක ඒ තරම් ඉක්මනට මේ මොකද මේක පැහුනොත් එහෙම මේ රස නැහැ. ඔව් මේක දළු වෙන තරම තමයි මේ ව්‍යංජනේ රහ. ඒකේ අර මේකේ හැම එකම කිරි ගතියක් තියලා. අපි පැහිච්චා මේ කිරි ගතිය අඩු. ඔව් මේ වැටකොළ ගතිය සාමාන්‍යයෙන් ඒ වෙළඳ පොළනේ අර මට්ටමක් තියෙනවා. ඒ අපි මෙහෙම මේ මට්ටමෙන් අරපුවාම ඇත්තටම වෙළඳත් ඒක මේ ටක් ගාලා ගන්නවා. පාරිභෝගිකයත් මේ ගන්නවා. ඒක පැහිච්ච කරලා කොහොම අතකක බල්ලා යනවා. ඔව් මේකේ රසය තියෙන්නේ කිරි ගතිය තියෙන. ඔව් සාමාන්‍යයෙන් මේක මේ වැඩකුළු කියන දේවල් මේ මිරිස නෙමෙයි කිරට විපදව රස තියෙන. ඒ කියන්නේ පැහිච්ච කරලා කියලා ඉවර රස නැහැ. මේක ඕනනම් දවස් 3ක් 3ක් තියන්න පුළුවන්. ඔව් එහෙනම් එතකොට රස නැහැ. ඔව් ඒක හොඳ අවබෝධයෙන් තමයි අපි නිෂ්පාදනය කරන්න වෙන්නේ. නැත්තම් ඔය වෙළඳ පොළට පැහිච්ච එක ආපුවාම මේ රස නැහැ ඒක. ඔව් මේ වගාවකට අලුතින් එන්න ඉන්න කෙනෙකුට ඔබතුමාට දෙන්න තියෙන උපදෙස මොකක්ද? අලුතින් කියන්නේ මහත්තයා දැන් මේ මහා පරිමාණයෙන් කරන පොඩි අධ්‍යක්ෂකීමක් එක්ක යන්න ඕනන්නේ. ඒ කියන්නේ මේ කොයිතම් කරලා පුරුදු කෙනාට තමයි මේක ගොඩක් මහා පරිමාණයෙන් කරනවා නම් නැත්තම් සාමාන්‍ය ගෙදර සාමාන්‍ය කෑමට වාගේ හදා ගන්නවා නම් මේ අඩි පහේ දාලා පොඩි සාමාන්‍යක පිරිසිදුව ඉනි දාය පොඩි පැකට් තියෙනව ගන්න අරන් මේ අර කියපු ක්‍රමයටම වල කපලා මේ සතියක් විතර තියලා සති දෙකක් විතර තියලා අර TSP ටිකේ කාබනික රුවේ 10 අගුරේ ටික දාලා තව සතියක් විතර දාලා පැලේ ඉඳලා ඔය සාමාන්‍යයෙන් හදාගත්තාම මේ ගෙදර ප්‍රයෝජනට හොඳටම ඇති. ඔව් තව කිලෝ එකක් දෙකක් පිට විකුණ ගන්නත් පුළුවන්. ඔව් එතකොට තෙල් ගහන්න නැතුව කෘමිනාශක අවශ්‍ය වෙන්නේ නැහැ ගෙදර පාවිච්චි කරනවා.
මොකද මේ අද කරල්ලා ආවත් කොහමවත් තමන්ගේ ගෙදර නගන්නේ. ඒ හින්දා මේ සාමාන්‍යයෙන් ගෙදරකට මේ වැල් 10ක් තිබ්බනම් ඇති. ඔව්. වැල් 5ක් දෙන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් මේ 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 දැන් මේ 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 කරලි ග්‍රෑම් 350ක් ගෙදර තියෙනවා මේක. ඔව්. මේක අනිවාර්යයෙන් ග්‍රෑම් 350ක් තියෙනවා මේ කරලි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4 දෙනෙකු කියන්නේ 3 දෙනෙක් 4 දෙනෙකුට මේක ඇති. ඔව් එක කරලා. නිමල් මහත්තයා මේ අපිට මේ වටිනා අදහස් ටිකක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුතියි ඔබතුමාට. අපි මේ නැවතත් ඔබතුමාගේ ඉදිරිමත් කර වීඩියෝකින් වගාවකින් අපි හම්බෙමු. ස්තුතියි. Thank you.